මෙතෙන් අලුතෙන් වැල්ලා තියෙන්නේ මට දැනගන්න ඕනේ සංදිට්ඨික ගුණය පැහැදිලි කරගන්න. සංදිට්ඨික ගුණය. දැන් අපි පන්සලට ගිහිල්ලා එහෙම නැත්තම් කොහේ හරි හන්දියේක හරි කොහේ හරි තියෙන බෝධින් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා අපි ගාථා කියලා වඳිනවා. මොකද්ද ඉස්සල්ලාම කියන ගාථාව? මොකද්ද? නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස. දැන් මේ නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදම්ම අපි මේ ගාථා ටික විග්‍රහ කරගමු. දැන් එක්තරා මෙහෙණින් වහන්සේ නමක්ම කියනවා මෙතන මේ අපි කරන ධර්ම දේශනා ටික අහගෙන ඉඳලා පොඩි එක්කෙනෙක් ඉන්නවලු මහන වෙලා නමෝ තස්ස භගවතු වෙනස් කරනවලු. ඊට පස්සේ මං ඉතින් ඒක අහගෙන හිටියා. දැන් ඒ උන්වහන්සේ හරි එක කියයිනේ. ටික වෙලාවක් ගිහිල්ලා කියනවා මේ නමෝ තස්ස භගවතු ගාතාව තියෙන්නේ ධර්මයේ තේරුම් ගන්නද. මං ඊට පස්සේ බැලුවා මේ මෙහෙණින් වහන්සේ මේ මුලින් කියන එක නම් හරි. මං ඊට පස්සේ දිගට වැහුවා දැන් කොහොමයි ධර්මයේ මේකෙන් තේරුම් ගන්නෙ? නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හත් පාරයි. හත් පාරක් කියලිවලා ඔන්න ඊට පස්සේ කියනවා යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියලා හිතා හොයාගන්න ඕන නම් අර ගාතාව හත් පාරක් මතුරලා ඒක හිතාගන්නලු. එතකොට දවසක් ඇතුළත ඒකේ අර්ථය දෙවියෙක් හරි ඇවිල්ලා කියනවලු. දැන් මේ කරේ මොකද්ද? දැන් ඕක ඔහොම තනියම කිව්වනම් කමකුත් නැහැ. දැන් අපේ දේශනාවක් ප්‍රතික්ෂේප කළා තමයි ඒක නිර්දේශ කළේ. එන මෙයා කියන එකක් විදියට කියන එකට වඩා බරපතලයි ඒක. කෙලින්ම කිව්වා පොඩි එක්කෙනෙක් බණ කිව්වා ඒ කල්ලියේ ලොකු හාමුදුරුවෝ ගාව මහාන වුණා. මහාන වෙලා දැන් නමෝ තස්ස වෙනස් කරා කියලා. අර අපි මතු කරපු ධර්මය අදම්මෝති දීපෙන්ති. වෙන මොකද්ද කෙහෙල් මලක් අරගෙන ධම්මෝති දීපෙන්ති. අර හත් පාරක් කියලා හිතේ තියෙන දේ ඉල්ලන්න කියලාම ගත්තා. එහෙමම කියනවා. ඔක තියෙනවා YouTube එකේ. එතකොට මෙන්න මේ විදිහට අපි ඔක්කොම වරද්දන් තියෙනවා. අපි දැන් බලන්නකො මන්ත්‍රයක් කිව්වත් කට්ටඩියෝ නමෝ තස්ස භගවතු කියලා පටන් ගන්න. තේරුණා. මේ මොකද්ද නමෝ? මොකද්ද නමෝ කියන්නේ? නමෝ කියන්නේ මෝනෙය්‍ය කියන එක. මෝහය නැති කිරීම, මෝහය මිදී නිදහස් වීම. මෝනෙය්‍ය සූත්‍රයේ මේවා පැහැදිලිව පෙන්නලා තියෙනවා. කාය මෝනෙය්‍ය, වචී මෝනෙය්‍ය, මනෝ මෝනෙය්‍ය. මේ මුසාවාදයක් හඬවන්නේ නැහැ මින්මතුවට. මෝහේ මුලා වෙන්නේ නැහැ. මෝහේ මිදුණා. ඒ අනුව නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේ. ආයේ මවක් නැහැ. එතකොට නමෝ. තස්ස කියන්නේ ඒ සඳහා කළ යුතු දේවල්, ඒ නිසා කියන එක. නමෝ වෙන්න නම් මොකක් කරන්න ඕනද? භගවතු. මොකද්ද භගවතු? මේ තමන්ගේ ශරීර කූඩුවත්, ගතහිත, චිත්තජකාය, මනෝමය කාය තුනම බෙදලා බලන්න ඕනේ මේ තුල නිච්චසේ, සුඛසේ, අත්ථසේ ගන්නට දෙයක් නොමැති බව. තේරුණාද? ඒ අනුව බක්කෝ රාගෝච, බක්කෝ දෝසෝච, බක්කෝ මෝහෝච, ඉදං උච්චති භගවතාති කියලා බුදුහාමුදුරුවෝ බුදුමුවෙන්ම පෙන්නලා තියෙනවා. මොකද්ද පෙන්නලා තියෙන්නේ? බක්කෝ රාගෝච, බක්කෝ දෝසෝච, බක්කෝ මෝහෝච, ඉදං උච්චති භගවතාති. මේ රාගය, ද්වේෂය, මෝහය බංග කරලා විනාශ කරලා දාන අර්ථයෙන් භගවත කියලා කියනවා. එහෙම විනාශ වෙනවද නිකන් හිටියොත්? භගවතෝ භගවතෝ කිය කී හිටියොත් නෑ. මේ වත බෙදලා බලන්න ඕනේ. එතකොටයි මේ රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න දෙයක් නෑ කියන එක තේරෙන්නේ. ඒ අනුව අරයෝ හතත්තා අරහතාති උච්චති. මේ සංසාර චක්‍රය මින් මතුවට රහ බලන එක නවත්තනවා.
ඒකට කියනවා අරහතු. ආයි රහ බලන්නේ. ඊට පස්සේ සම්මා. සම්මා විමුක්තියටපත් වුණා. රාගෙන් දේශයෙන් මොහෙන් සදහටම මිදී නිදහස් වුණා. ඒ අනුව සම්බුද්දස්ස. බව උදුරලා දැම්මා. දැන් මේ කරන්න තියෙන දෙයක්ද නැද්ද? කරන්න තියෙන දෙයක්. ඇයි මේක අපි තුන් පාරක් කියන්නේ? ඇයි තුන් පාරක් කියන්නේ? මේක පියවර තුනකින් තියෙනවා කරලා ඉවර කරන්න. ආරබත, නික්කමත, යොංජත. තුන් පාරක් තියෙනවා මේකේ. අරවන්න ඕනේ, නික්මෙන්න ඕනේ, ප්‍රතිඵල නෙලා ගන්න ඕනේ. ඒකයි තුන් පාරක් කියන්නේ. ඊට පස්සේ කියන්නේ මොකද්ද? බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. මේක එදා කිව්වේ කොහමද? ගච්ඡාමි සරණං බුද්ධං. ගච්ඡාමි සරණං ධම්මං. ගච්ඡාමි සරණං සංඝං. මොකද්ද සර කියන්නේ? මොකද්ද සරණං කියන්නේ? සර කියන්නේ සංසරිතා. රාගේ ද්වේෂේ මොහේ හැසිරෙනවා, සැරිසරනවා. සරණං කිව්වේ ඒකෙන් මිදෙනවා. ඒ අනුව බුද්ධං වෙනවා. අරහත් බුද්ධත්වයට පත් වෙනවා. ධාර්මික වෙනවා, ධම්මම් වෙනවා. තමන් සංඝයා වහන්සේ නමක් බවට පත් වෙනවා, සංඝම් වෙනවා. තේරුණාද? ඊට පස්සේ අපි කියනවා අර සරණාගමනං සම්පූර්ණං. මේ සරණාගමනං කියන්නේ මොකද්ද? මේ ගමනේ සැරිසරණ එක සාමුලින්ම නැවැත්තුවා. මොකක් නිසාද නැවැත්තුවේ? සම්පූර්ණං. සම්පූර්ණ වශයෙන්ම උදුරලා දැම්ම නිසා. එහෙම දැම්මනම් ආමබන්තේ කියලා කියනවා. දැන් එහෙම නෙවෙයි වෙන්නේ. හරි සිල් ගත්තද? සරණාගමන සම්පූර්ණං කියලා ආමබන්තේ කියලා උත්තර දෙනවා. හරිද වැරදිද? වැරදි. ඊට පස්සේ ආයෙ කියනවා තිසරණේන සද්දින්. මොකක් හරි සීල් පහයි නම් පංචශීලං ගමුකෝ. පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කත්තා. මේ සීලේ රකින්න කියලා නෙවෙයි කියන්නේ. පංචශීලං ධම්ම. ධර්මයේ හැසිරෙන්නයි කියන්නේ. මේ සීල්පද උපකාර කරගෙන ධර්මයේ හැසිරෙන්න. සුරක්කිතං කත්තා. අපමාදේන සම්පාදේත. මේ මත් වෙන්නේ නැතුව, ප්‍රමජ්ජති වෙන්නේ නැතුව, අපමජ්ජති අපමාදේන තවදුරටත් රාගෙන් දේශයෙන් මොහෙන් මත් වෙවි වැඩ කරන්නේ නැතුව සම්පහදලා ඉවත් කරන්න කියලායි කියන්නේ. එහෙම ඉවත් කරනකොට මොකද වෙන්නේ? අන්න අර ඒ පුද්ගලයා තුල ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඔබ වහන්සේ අහපු ප්‍රශ්නෙට අදාළ ගුණ ටික පිහිටෙනවා. ධම්මෝ සම්දිට්ඨිකෝ. අර අප්පමාදේන සම්පාදේත කියන්න කලින් කිව්වේ මොකද්ද? තිසරණේන සද්දින් අපි පැවිදි මෑණින් වහන්සේ නමකින් දැහිම ගමුකෝ. තිසරණේන සද්දීන් පබ්බජ්ජා දස සීලං ධම්මං සාදුකං. ධර්මය හේතුඵල ධහමට බාගලපන්න ඕනේ, ණය විනයට සසඳන්න ඕනේ. කරන කියන හිතන දේවල් මම මේ දේ කරොත්, මම මේ දේ කිව්වොත්, මම මේ දේ හිතුවොත් මගේ නිවනට උපකාරයක්ද, අනුන්ගේ නිවනට උපකාරයක්ද, බාධාවක්ද බලලා ධර්මයට අනුව වැඩ කරනකොට ධම්මං සාදුකං සුරක්කිතං කත්වා අප්පමාදේන සම්පාදේත. සංපාදනය වෙනවා. සං පහත් වෙනවා, ඉවත් වෙනවා. ඒ ඉවත් වෙනකොට ධම්මෝ පූර්ණේ වෙනවා. ධම්මානුධම්ම පටිපදාව පූර්ණේ වෙනවා. අර ධම්මෝච තත්වයටපත් වෙනවා. හැබැයි මේ සංපහදල ඉවත් කරන්ඩ සං දකින්න ඕනේ. නිකම් පුළුවන්ද? ඒකයි ධම්මෝ සම්දිට්ඨිකෝ. හේතුඵල ධහමට බහා ගලපා ණය විනයට සසඳා බලා සං දකින්න ඕනේ. දැන් මේ වචන බරයිනේ, මං සිංහලෙන් ඒ නිසා කියන්න. කලයුත්ත නොකලයුත්ත හඳුන ගන්න කිව්වනේ මං ඊයේ. නොකලයුතු දේ කරන්න ඇති වෙනුවමනාවත්, කලයුතු දේ නොකරන්න ඇති වෙනුවමනාවත් සං. දැන් අපි කලයුත්ත දන්නවා, නොකලයුත්ත දන්නවා, නොකලයුත්ත කරන්න ඇති වෙනුවමනාව අල්ලගත්ත බෙල්ලෙම්. කලයුත්ත නොකරන්න ඇති වෙන උමනාවත් බෙල්ලෙන්ම අල්ලගත්තා. දැන් ඒ අල්ලගත්තේ මොකද්ද? සං. අන ධම්මෝ සම්දිට්ඨිකෝ.
දැන් අකාලිකෝ ඒක අත්හරින්න ඕනේ. අකාලිකෝ කියන එකේ විරුද්ධ පදේ මොකද්ද? මොකද්ද? විකාලිකෝ. විකාල භෝජනා කියන්නේ විකල් බව. කෙලස් වලින් විකෘති වෙච්ච ස්වභාවය විකල් බව. දැන් අතනදී පෙන්වන්නේ විකාලිකෝ නෙමෙයි අකාලිකෝ. කෙලස් අත්හරින්න ඕනේ. ඒ අනුව ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ. ඒ අනුව පජානාති වෙනවා. වැරදි දේවල් ප්‍රහාණය කරාම පිරිසුදු බව අත් වෙනවා. ඒ බව Taman දකිනවා. ඒ අනුව ඕපනයිකෝ. ඒ දැක්ක දේ තවදුරටත් පවත්වාගෙන යන්නට දිගින් දිගටම සතර කමටහන් වඩන්නට ඇප කැප වෙනවා. උපනෙය වෙනවා. ඒ අනුව පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤූ හීති. අරහත් ඵලයටපත් වෙනවා. ඒකයි මෙතන පෙන්නන්නේ. වෙන මොකක්වත් ඒ අනුව සුපටිපන්නෝ උජුපටිපන්නෝ ඥායපටිපන්නෝ සාමීචිපටිපන්නෝ කියන හතරෙන්ම පෙන්වුවේ මාර්ගස්ත පුද්ගලයා. පටිපන්න කෙනා. ඒ කියන්නේ තාම පටිපන්නන ගමන් ඉන්නේ. තාම ඵල ලැබලා නැහැ. ඵල ලැබලා නැහැ කියන්නේ සෝතාපන්න වෙලා නැහැ කියන එක නෙවෙයි. සෝතාපන්න මාර්ගයෙන් ඵලයටපත් වෙලා එතන ඉඳන් දැන් අරහත් ඵලය දක්වා යන ගමන් ක්‍රමානුකූලව. මගපල අංග සම්පූර්ණව පූර්ණේ වෙලා නැහැ. පටිපන්නයි. අංග සම්පූර්ණව පූර්ණේ වෙච්ච කෙනාට ආහුනෙය පාහුනෙය. මොකද්ද මේ ආහුනෙය පාහුනෙය? ආහු පාහු. සිංහලෙන් නම් ආහු පාහු. දැන් අපි හිතමුකෝ මේකට උදාහරණයක් ගමුකෝ. පදික වේදිකාවක පිරිමි ළමයෙක් යනවා. දැන් ගැහැල් ළමයි දෙන්නෙක් එනවා. මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට හිත යනවා. එයා එන්නේ පිටිපස්සේ. දැන් ඉස්සරහින් එන එක්කෙනාට එච්චර මනාප නැහැ. දැන් දැලේ දා ගන්න ඕනේ කාවද? පිටිපස්සෙන් එන එක්කෙනා. වැඩක් නැත්තේ කාවද? ඉස්සරහින් එන එක්කෙනාව පහු කරනවා. පිටිපස්සෙන් එන එක්කෙනාව අහු කර ගන්න. මොකද්ද අහු පහු? සේවිතබ්බම්පි අසේවිතබ්බම්. අස්සපස්ස. ආහුනේය පාහුනේය කියන්නේ මොකද්ද? අස්සපස්ස කරනවා නෙය්‍ය උදෙසා, නික්මීම උදෙසා. නෙය්‍ය කියන්නේ නික්මෙනවා. ඒ අනුව දකින්නේ අංජලි කරණේය. දැන් අංජලි කරණේය ගන්නෙ කොහොමද? අද්දක නැති රණවිරුවේ කොහොමද අංජලි කරණේය කරලා වඳින්නේ? මේ වන්දනා තුනක් තියෙනවා ත්‍රිපිටකයේ. මොනවද මේ වන්දනා තුන? කායේන වන්දනා, වාචාය වන්දනා, මනසා වන්දනා. ඊට පස්සේ දෙවැනි සූත්‍රයේ ඒක විග්‍රහ කරනවා. කොහොමද වඳින්නේ? කොහොමද කායේන වන්දනා කරන්නේ? කොහොමද වාචාය වන්දනා කරන්නේ? කොහොමද මනසා වන්දනා කරන්නේ? දැන් අන්න අපි සම්මත කාගෙන් හරි හාමුදුරු නමක්ගෙන් ඇහුවොත් කොහොමද කායේන වන්දනා? පසඟ පිහිටුවා වඳින්න ඕනේ. කොහොමද වාචාය වන්දනා? සාදු 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 කියන්න ඕනේ. කොහොමද මනසා වන්දනා? අර ඈතින් පෙරහැර යද්දි දැන් දුවගෙන ගිහින් වඳින්න බෑ. ඒක නිසා හිතෙන් වඳින්න ඕනේ. ඒක නෙවෙයි. සූත්‍රේ පෙන්වන්නේ කොහොමද? කායේන සුචරිතං චරಂತಿ, වාචාය සුචරිතං චරಂತಿ, මනසා සුචරිතං චරಂತಿ. ඔන්න දැන් නිකන් කනට ගැහුවා වගේ බුදුහාමුදුරු. අපි වැඳ වැඳ යනකොට ඔහොම නෙවෙයි වඳින්නේ මෙහෙමයි කිව්වා. දැන් ඒකටම අදාළව පෙන්නවා කායේන සංවරෝ සාදු, වාචාය සංවරෝ සාදු, මනසා සංවරෝ සාදු. දැන් අපි කරන්නේ මොකද්ද? කායේන සංවරෝ සාදු කියලා අපි කරන්නේ මොකද්ද? සම්මතේ අපි කායේන සංවරෝ සාදු කියලා මොකද කරන්නේ? අපි කරන්නේ බොහොම හොඳට කයින් හොඳ ඉරියව්වක් හදාගෙන සාදු කියලා වදිනවා. සමහරු අරුවන් වලසෑ පෙරලි පෙරලිත් යනවා. වාචාය සංවරෝ සාදු. බොහොම ලස්සන වචන වලින් සාදු කියනවා. මනසා සංවරෝ සාදු. දැන් ඒක තමයි කරන්න බැරි.
ඒක කරන්න බෑ කාටවත් සතර කමටහන් නැතුව. ඔය කොච්චර ලස්සනට ඇඳගෙන සිල් රෙදි අඳන් ඇවිල්ලා ලස්සන වචන වලින් හිමීට ගිහිල්ලා අර අඩියක් තියන්නත් විනාඩි භාගයකට වැඩි යන තරම් හිමින් ගියාට මනස අසංවරව සාදුනන් නැත සතර කමටහන් නැතුව. ඇයි නැත්තේ? ඒක කරන්න සතර කමටහන් ඕනේ. එහෙනම් මේ වඳිනවා කියන්නේ මොකක්ද? වඳින්න පුළුවන් කාටද? සතර කමටහන් ලාභියාට පමණයි. නිවැරදිව බුද්ධ ධර්මයේ පෙන්වන වන්දනාව කළ හැක්කේ. එතකොට ඔය වන්දනා ගාථා ටිකක් හැටියටනේ අපි ඔය ගාථා ටික ගන්න. දැන් තේරුම් ගන්න එහෙනම් වන්දනා ගාථා ටික තේරෙන්නේ ඒක අනුගමනය කරන කෙනාට පමණයි. සතර කමටහන් වඩන කෙනාට පමණයි. ඒක නිසා කළ යුත්තේ මොකද්ද? සතර කමටහන් වැඩිම. එතකොට අරව ඔක්කොම තේරෙනවා. එච්චරයි තියෙන්නේ. හොඳයි, තව ප්‍රශ්න දෙකක්